ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. ප්‍රියංවදා විමුක්ති බුක්සිටි වෙතට ඇමතුමක් ගත්තේ සුනන්දගේ ජංගම දුරකථනෙනි. ඇය කැබ් සර්විස් එකේ මිදුලි පේරගස යටට වී ඇමතුම ගත්තාය. ගුඩ් ඊවෙනින් විමුක්ති බුක්සිටි. කතා කළේ අලුත් යෝධියකි ශ්වේතා නොයේ. මට මිස්ටර් විමුක්ති මොරගඩට කතා කරන්න පුළුවන්ද? මේ කවුද කතා කරන්නේ? මම මිස්ටර් විමුක්ති දන්න කෙනෙක්. ප්‍රියංවදා සිතා වුණේ විමුක්ති ලයින් එකට ආවිටම ඇමතුම විසන්ධි කරන්නටය. සර් නම් දැන් චුට්ටකට කලින් එළියට ගියානේ. මිස්ටර් විමුක්ති දැන් බොක්ෂොප් එකට දිගටම එනවනේ නේද? ඔව් සර්, මේ වීක් එකේ ඉඳලා දිගටම එනවා. එහෙනම් මම ඇවිත් හම්බ වෙන්නම්. හෙට ඉඳී නේද? අනේ සෝරි මිස්, හෙටයි අනිද්දයි සර් නෑ. මම හිතන්නේ සර් අනුරාධපුරේ යනවා. එන එකක් නෑ. අනුරාධපුරේද සර් යන්නේ? ප්‍රියංවදා ඇසුවේ උග්‍රෙන් මිනි. ඔව් මිස්. ඇයි? නෑ සර්, මේ බෝධිය වඳින්න යනවා ඇතිනේ. ඒක නම් දන්නේ නෑ මිස්. මිස් දවස් තුනකින් විතර කතා කරන්න. සර් ඉඳී. මම ගන්නම්. දුරකතනේ තියද්දි ප්‍රියංවදාගේ ගතපුරා දහදියේය. විමුක්ති අනුරාධපුරේ එන්නේ ඇයිදැයි ඇය සිතුවාය. දැන් මේ ආරංචිය කෙල්ලට කියන තුරු ප්‍රියංවදාට ඉවසිල්ලක් නැත. ඇයි ළමයෝ මේ? දාදිය දමාගෙන ප්‍රියංවදා එද්දී සුනන්ද ඇසුවේය. කෙල්ලගේ වැඩකට කොළඹට කතා කළේ සුනන්දයියේ. මම ගෙදරට ටිකක් දුවල එන්නම් රත්තරන්. කරන දෙයක් දෙන්න මටත් කියන්න. සුනන්ද කීවේ ආදරේනි, ඔයාට ඇරෙන්න වෙන කාට කියන්නද දෙයියෝ? මම දුවල එන්නම්. ප්‍රියංවදා දිව්වේ එසේ කියාගෙනය. සුනන්ද සිතුවේ මේ කෙල්ලෝ දෙන්න ගැනය. අක්කයි නංගී වගේ සහෝදරියවත් මෙච්චර ආදරෙන් ඉන්නේ නෑ. දුක බෙදාගෙන ඉන්නවා. පව්. ඔව් සිතුවේය. ප්‍රියංවදා ගෙදරට ආවේ හති දමාගෙනය. ඒ මොහොතේ කෙල්ල උන්නේ පුතාව තුල් කරගෙන කිරි දෙමිනි. අම්මවයි පුතාවයි බලන්න එනවද කියලා කවුද දන්නේ? දෙන්නා දෙසම බලා ප්‍රියංවදා සිතුවාය. ඇයි ප්‍රියා? කෙල්ලට බය. ප්‍රියංවදා ගියේ පොත්තලට කතා කරන්නටය. ගේන ආරංචි හොඳ ඒවා නොවෙන්නටත් පුළුවන්. කෙල්ල කොළඹට කතා නොකරන්න ඒකය. හිත හදාගෙන ඉන්නට අමාරු නිසාය. කෙල්ලේ ප්‍රියංවදා කෙල්ලගේ අතකින් දැඩිව අල්ලා ගත්තාය. ඒ අල්ලාගත් ආකාරයට වර්ෂාට බය සිතුණි. උඹ බය කරනවනේ රත්තරන්, මොනවද උනේ? අයියා, අනේ මගේ කොල්ලට මොකද? පපුව ගිනි කනෙද්දි වාෂා ඇසුවාය. අයියට මොනවත් වෙලා නෑ කෙල්ලේ. අයියා හෙට අනුරාධපුරේ එනවලු. වාර්ෂා අදා ගන්නට බැරි ලෙස ප්‍රියංවදා දෙස බලාගෙන උන්නාය.
අයියා එනවා අනුරාධපුරේම තමා එන්නේ උඹ අයියට කතා කළාද ප්‍රියංවද නැතයි කියන්නට මින් හිස වැනුවාය පසුව විස්තර සියල්ලම කීවාය ඇයි එයා අනුරාධපුරේ එන්නේ ප්‍රියා කෙල්ල ඇසුවේ උගුරින් මෙනේ මටත් හිතාගන්න බෑරත්තරන් ඒක අහපු වෙලේ ඉඳලා මාව වෙවුලනවා මේ දැන් කෙල්ල දෙන්නවම වෙවුලයි බෝධිය වඳින්න එනවද ප්‍රියංවද ඇසුආය ප්‍රියා බුක්ෂොප් එක ළඟම සාරි ෂොප් එකක් තිබ්බා මම නිතරම යනවා ඒකේ අයිතිකාර කෙනා ජනිත් කියලා කෙනෙක් එදා මම ස්ටෑන්ඩ් එකේ බත් පැකට් බෙදද්දි ජනිත්ව හම්බ වුණා මට උඹට කියන්න බැරි වුණා දෙයනේ එයා ගිහින් අයියට කියන්න ඇති අයියා එක හරියාලුයි ඊට කලින් මේනක කියලා පොත් සේල්ස් කරන කෙනෙකුත් හම්බ වුණා මෙහෙදී ප්‍රියංවද කෙල්ල දෙස බලාගෙනම උන්නාය ඒ කියන්නේ උඹ ඉන්නේ අනුරාධපුරේ කියලා අයියා දන්නවා එහෙම හිතනවා ඇති ප්‍රියා මේ දක්කලා දැක්කනේ වාෂාට උණ ගන්නට වගේ සමහර විට භාරයක් ඔප්පු කරන්න එනවත් ඇති එහෙම වෙන්නත් පුළුවන් තනියම එනවා වෙන්නත් බෑ නේද කෙල්ලී මේ සනේපුණ ගමන් මොකද රත්තරන් අපි කරන්නේ ප්‍රියංවද අසරණව ඇසුආය දැන්ම හම්බ වෙන්න බෑ ප්‍රියා තනියම නෙමෙයිනේ එන්නේ ඒත් ඇයි රත්තරන් මට මූණ ටිකක් බලාගන්න තියෙනම් ඇති වර්ෂා කීවේ අනමිනි මොනවා හෝ ළඟළඟ සිද්ධ වෙන්නට එනවායයි ප්‍රියංවදාගේ සිත කියයි දැන් වෙලාව හවස 5 තව මොහොතකින් රැය උදා වෙයි එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි